අයුබෝවන්! අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මා YouTube channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. 2019 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදාට ගෙදර හැමෝම එකතු වෙලා ලම් ප්‍රයිස් එකක් උයා ගන්න හැටි මගේ ක්‍රමයට අද මම ඔයාලට කියලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැතිව බය නැතුව උයන්න. ජනවාරි 1 වෙනිදාට හරිම රසවත් කෑම වේලක් ඔයාලට ලැබෙයි. උත්සවයේ සිට හාල් ග්‍රෑම් 500ක බත් වේල මදිනේ. ඒ නිසා හාල් කිලෝ 1ක බත් අද මම උයනවා. ඒකටම වම්බටුත් කිලෝ 1ක් ගන්නවා. වම්බටු කිලෝ 1ක් බදින්න ඕනේ නම් කිලෝ 1යි කාලක් එකමාරක් විතර අරගෙන එන්න. නැත්නම් පණුවෙම තිබුණොත් අයින් කරන්න වෙනවනේ. එතකොට කිලෝ 1ේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් දැනගෙන ඉන්නේ කොහොඳයි? මීට කලින් මම බටු ක්‍රෑම් 250කින් බටු මෝජුවක් හදන හැටි ඔයාලට කියලා දුන්නා. ඒක මේ වෙනකොට ලක්ෂ 4කටත් වඩා සෙනඟ බලලා උයලා රස කියලා දේවල් තිබුණා. ඒ වීඩියෝ එකේදී මම මේ මෝජෝ කියන්නේ මොකද්ද කියලා විස්තර කරා. අද දවසෙත් චුට්ටක් විතර මතක් කරන්නම්. අපේ රටේ විවිධ කාලවලදී විවිධ ජාතීන් අපේ රට පාලනය කරලා තියෙනවා. ඒ ඒ ජාතීන්ගෙන් අපිට විවිධ දේවල්, ආහාර, ඇඳුම් පැළඳුම් මේ වගේ දේවල් අපිට ලැබිලා තියෙනවා. ඒ අතරින් බටු මෝජුවත් එකක්. වම්බුටුවේකට මෝජු කියන නම හැදුනේ පෘතුගීසි භාෂාවෙන්. පෘතුගීසි භාෂාවෙන් මෝජු කියන්නේ සෝස් කියන එකටයි. පෘතුගීසි භාෂාව රටවල් 9කම රාජභාෂාව ලෙස පාවිච්චි කරනවා. ඔයාලට අධ්‍යාපනික දැනුමක් ලබා දෙන්නයි මම මේ දේවල් කියන්නේ. පෘතුගීසි ජාතිකයන් මේ බටු මෝජු එක හදන්න සෝස් එකට පාවිච්චි කරන්නේ කර්ඩ්. ඒ කිවි මුදෝපු කිරි. මුදෝපු කිරි වලින් හදාගන්න සෝස් එකකට කුළු බඩු එකතු කරලා මේ වගේ බටු මෝජු එකක් හදාගන්නවා. මේක ශ්‍රී ලාංකික ක්‍රමයට අපේ ක්‍රමයට පාවිච්චි කරන්නේ පොල් කිරි. ඒක තමයි මම මේකට කිව්වේ සාම්ප්‍රදායික ක්‍රමය කියලා. කලින් වීඩියෝකදී මම ඔයාලට කිව්වා පොල් කිරි වලින් සෝස් එකක් හදාගන්නවා. එහෙම නැත්නම් චට්නියක් සෝස් එකක් මේකට එකතු කරනවා කියලා. ඒ වීඩියෝ එක බලලා ඒක අහපු හුඟක් අය ඒ විදියටත් කරලා තිබුණා. ඒ වුණාට පොල් කිරි වලින් මං හදන විදියට හදලා බලන්නකෝ. හරිම රසයි. අනිත් එක මේ සෝස් එක හැදුවට පස්සේ ලූණු, අව මිරිස් වෙනම බදින්න ඕනේ නැහැ. මම එහෙම හදන්නේ වම්බටු අචාරුවට. එහලා මේ ක්‍රමයට හදලා බලන්නකෝ. තෙල් වල බැදෙන්නේ බටු ටික විතරයි. තෙල් ඇඩුවෙන් රසට කන්න පුළුවන්. එහෙනම් මේ රසවත් බටු මෝජුව මං හදන විදියට හදන්නේ කොහොමද කියලා බලමු. බටු මෝජු වෙනකොට බටු කපන්නත් ඉස්සෙල්ලා මෙන්න මේ දේ කරන්න ඕනේ. මේ දාන්නේ අබ කුඩු, මස්ටර්ඩ් පවුඩර්. අබ කියන්නේ තිත්ත දෙයක්. ඔන්න පළවෙනි ටිප් එක. ඉස්සෙල්ලම අබ කුඩු මේස ඇඳි 2කමාරක්, තේ ඇඳි නම් 5ක්, ඒකට විනාකිරි මේස ඇඳි 7ක් 8ක් දාලා දිය කරගන්නවා. ඊළඟට මම ලුණු මේස ඇඳි 3 කාලක් විතර ඒකට දාගන්නවා. මේ වගේ කරලා පැය භාගයක් විතර තිත්ත යනකන් තියන්න ඕනේ. එකපාරටම අබ ටික බටු එකට දැම්මොත් ඒ වෙලාවේ කන්න බැරුව බටු මෝජු තිත්ත වෙයි. එහෙම නැත්නම් අබ ඇට ගන්නවා නම් අබ ඇට මේ සැඳි 3ක් අරගෙන විනාකිරි ලුණුයි දාලා අඹරලා තියන්න. ඒ තිත්ත යනකන් පැය භාගයක් විතර තියන්න ඕනේ. දැන් මම බටු බදින්න යන්නේ මෙන්න මේ තෙල් එකේ. දැන් චුට්ටකට ඉස්සෙල්ලා ලම් ප්‍රයිස් එකට අලු කෙහෙල් බැද්ද තෙල් එක තමයි මේ තියෙන්නේ. ඒකේ තියෙන ලුණුයි කහයි මණ්ඩි වගේ එකතු වෙලා තමයි මේ තියෙන්නේ. දැන් මම මේ ටික අස් කරලා තෙල් ටික විතරක් අරගන්නවා. මේ බටු හොඳට හොදලා තියෙන්නේ නැට්ට කපලා අයින් කරලා මැදින් පළලා ආයෙත් මේ විදිහට තුනට කපා ගන්නවා. ඊළඟට මේ වගේ එක පළුවක් කෑලි 4කට කපා ගන්නවා. මේ වගේ පණුව තියෙන ඒවා තිබුණොත් අයින් කරන්න. ඒ වගේමයි බටුවල පණුව තියෙන නිසා සමහර ඒවා අයින් කරන්න වෙයි. ඒ නිසා බටු ගන්නකොට කිලෝ 1කමාරක් විතර අරගන්න. දැන් අපි බටු ටික බැද්දහම ඒක දාගන්න මේ භාජනේ ලෑස්ති කරගන්නවා. ඊළඟට කහතේ හැඳයි ලුණු තේෙන්දි භාගයයි දාලා මේ විදිහට කලවම් කරනවා. කපාගත්තු වම්බටු කරල් තුන ඒකට දාගන්නවා. දාලා මේ විදිහට කහයි ලුණුයි තැවරෙන විදිහට කලවම් කරනවා. දැන් ලිප ඔන් කරලා තෙල් එක රත් වුණාට පස්සේ අපේ පළවෙනි බටු ටික දාගන්නවා. කිඳර මීඩියම් හීට් එකට වඩා
චුට්ටක් වැඩි කරලා තියාගන්න. හැන්දෙන් පෙරල පෙරල බෙදගන්න. පළවෙනි බටු ටික බෙදලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට ඊළඟ බටු ටික කපලා කහයි ලුණු එකට දාගන්නවා. බටු සේරම එකපාරට කපලා තියාගන්න එපා. දැන් දෙවෙනි සැරේ කහයි ලුණුයි දානකොට කලින් දැම්මට වඩා ටිකක් අඩු කරනවා. ඒ මොකද දන්නවද? කලින් දාපු බටු වල තිබිච්ච ලුණුයි කහයි තෙල් එකට එකතු වෙලා තියෙනවා. දැන් මේ විදියට පෙරල පෙරල බෙද ගන්නවා. දැන් අන්තිම හරිය බැදීගෙන එනකොට ගින්දර චුට්ටක් වැඩි කරනවා. එතකොට තමයි ක්‍රිස්පියට හොඳට බැදින්නේ. මුලින්ම ගින්දර වැඩි කළොත් පිච්චිලා කළු වෙලා යයි. මේ බලන්න, තව ටිකක් සුදු පාටට තියෙනවා. ඒ නිසා මං තව ටිකක් බැදිනවා. දැන් තේරෙනව නේද? බටු බදිනකොටත් යම් කිසි ක්‍රමයක් තියෙනවා. ඊළඟට බටු පෙරලා ගන්නකොට මෙන්න මේ වගේ හැන්දක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ බටු ටික ආයෙත් කපලා කහ ලුණු එකට දාගන්නවා. මේ ක්‍රමයට බටු එකට ලුණු දානකොට අනවශ්‍ය විදියට බටු එකට ලුණු උරා ගන්නේ නැහැ. ලුණු එකේ තවරපු හැටියෙම තාච්චියට දාගන්නවා. ඊළඟට අපේ අහුමිරිස් ටික හොඳට හොදලා මෙන්න මේ වගේ කපුරෙද්දක් උඩ තියලා හොඳට තෙත යනකම් තෙත මාත්තු කරන්න ඕනේ. සේරම අහුමිරිසල තෙත ටික මේ විදියට අරගන්නවා. මේ බලන්න, සමහර අම්මලා කෙතර මේ වගේ දේවල් තනියම තමයි උයන්නේ. මේ බලන්න, මෙච්චර ලුණු ගොඩක් තනියම සුද්ධ කරගන්නේ කොහොමද කියලා. ඔන්න මං ඔයාට උදව් කරනවා. ඉස්සෙල්ලම ලුණු ගෙඩිවල කොන් දෙක කපනවා. ඊට පස්සේ පොල් තෙල් ටිකක් මේ වගේ දාගන්නවා. දාලා මේ වගේ අතින් පොඩි කරනකොට පොත්ත යනවා. ඒ අතරේ ගැලවිලා නැති පොත තියෙනවනම් අතින් ගලවලා අයින් කරන්න. ඊට පස්සේ ටැප් එකට අල්ලලා මෙන්න මේ විදියට හොදන්න. මේ විදියට පොඩි කර කර හොදනකොට පොත ටික වෙන් වෙනවා. ලුණු ටික විතරක් තෝරලා අරගන්නවා. ඊට පස්සේ කරන්න ඕනේ විශේෂ දෙයක් තමයි මේ. ලුණු වල තියෙන සේරම වතුර ටික මේ විදියට චුට්ටක්වත් නැති වෙනකම් පිහිද ගන්න ඕනේ. දැන් අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය ටික හරි. ඊළඟට මම උකු පොල් කිරි කෝප්ප දෙකම අරන් දාගන්නවා. බටු මෝජුවේ තියෙන විශේෂත්වය තමයි මේ බටු මෝජුව හදන්නේ සෝස් එකකින්. ඒ සෝස් එක තමයි අපි මේ පොල් කිරි වලින් හදාගන්න යන්නේ. හොදලා පිහිදගත්තු අවමිරිස් ටික මේ වගේ පලාගෙන පැත්තකින් තියාගන්නවා. දැන් බලාගන්න අපිට අවශ්‍ය දේවල්. උකු පොල් කිරි කෝප්ප දෙකම අරයි, වම්බටු කිලෝ එකක් බැදලා අවමිරිස් ග්‍රෑම් 150ක් විතර, අවමිරිස් වලට කැමති නම් ග්‍රෑම් 200ක් විතර ගන්න. සියඹලෑට 10ක් විතර. ඊළඟට මේ තියෙන්නේ අපේ අබ පේස්ට් එක. ඊළඟට රතළු ලුණු ග්‍රෑම් 150ක් 200ක් විතර. මේ තරම් ප්‍රමාණය ඉඟුරු සුදු ලුණු. අවමිරිස් කුඩා දාන නිසා මිරිස් කුඩු මේස හැන්දක් එකමාරක් විතර දාගන්න. ඊළඟට සීනි මේස හැඳි 3යි. සමහර අය පැණි රසට කැමති නැහැ. එහෙමනම් සීනි ටිකක් අඩු කරගන්න. ලුණු කුඩු තේ හැඳයි. මෙතන තියෙන ලොකු දෙහි ගෙඩියක තරම් සියඹල ගුලියක්. ඒකට ලුණු ටිකක් දාලා වතුර ටිකක් දාලා ඉස්ම ටික අරගන්නවා. ඊළඟට මම ඉඟුරු සුදු ලුණු ටික හොඳ පේස්ට් එකක් කරගෙන එන්න යනවා. බටු මෝජුව හදන පළවෙනි පියවර. ඉස්සෙල්ලම ඉඟුරු සුදු ලුණු ටික පොල් කිරියකට දාගන්නවා. දෙවෙනි පියවර. අබ පේස්ට් එකට මිරිස් කුඩු ටික දාලා දිය කරලා ඒකත් පොල් කිරියකට දාගන්නවා. තුන්වෙනි පියවර. ඊළඟට අපේ රසාණුව සීනි එකතු කරගන්නවා. මම පුරෝපු මේස හැඳි දෙකක් සීනි එකතු කරගන්නවා. සීනි ටික දිය වෙනකන් හැඳි ගාලා රස බලන්න. මදි කියලා හිතෙනවනම් තව චුට්ටක් එකතු කරන්න. ඊළඟට බටු එකේ සියඹල දිය කරපු එකේ අබ දිය කරපු එකේ ලුණු තියෙනවා. ඒ නිසා ලුණු තේ හැඳි භාගයක් ඇති. ඊළඟ පියවර තමයි දිය කරගත්ත සියඹල ටික පොල් කිරියකට දාගන්නවා. ඔන්න දැන් හොඳ සෝස් එකක් හැදීගෙන එනවා. මේ වෙලාවේ කපාපු කහතේ ඇඳි එකක් දාගන්නවා. ඊළඟ පියවර තමයි අඩු කින්දරේ අපේ සෝස් එක නටව ගන්නවා. දැන් අපේ සෝස් එක නටනකොට අවමිරිස් ටිකයි ලුණු ටිකයි දාගන්නවා. ගාලා තප්පර කීපයක් මේ වගේ කලවම් කරලා ලිප් ඔෆ් කරනවා.
දැන් අපේ බෙදපු අඹුරු ටික මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් ලිප ඔෆ් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ලම් ප්‍රයිස් එකකට බටු මෝජු හදනවා නම් උදේ පාන්දර හදන්න. එහෙම නැත්නම් කලින් දවසේ රෑ හදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. එතකොට තමයි අප ලුණු ඇඹුල් හොඳට එකතු වෙලා ගොඩාක් රස වෙන්නේ. දැන් මම මේ විදිහට පැතලි කරලා වහලා තියෙනවා. මේ බටු මෝජු ලම් ප්‍රයිස් එකකට මම බෙදනවා. ලම් ප්‍රයිස් එකේ ඉතුරු ව්‍යංජන ටික ඊළඟ වීඩියෝ වලින් මම ඉදිරිපත් කරන්නම්. ඇත්තම කියනවා නම් මේක මගේ ආච්චි අම්මගෙන් මගේ අම්මා ඉගෙනගෙන මමත් ඉගෙනගත්තු මෝජු එකක්. මගේ ආච්චි අම්මා ඉක්පදුනේ 1902. සමහර විට 918 15 වගේ මගේ ආච්චි අම්මා තරුණ කාලෙත් මේක උයන්න ඇති. මගේ ආච්චි අම්මගෙන් තමයි මගේ අම්මා මේක ඉගෙනගෙන තියෙන්නේ. මගේ අම්මගෙන් තමයි මමත් මේක ඉගෙනගත්තේ. මේ අත ඔයාලා ලබා ගත්තේ පරම්පරා තුනක දැනුම. සමහර විට තුන්වෙනි පරම්පරාව මම මගෙන් මේ දැනුම ගියේ නැත්නම් මේක එහෙමම වැලිලිලා යන ඉඩ තියෙනවා. සමහර ආහාර වට්ටෝරු සැකසෙන්නේ ඒ වලට දාන කුළුබඩු සැකසෙන්නේ ඒ ආහාරවල තියෙන වාතය පිත සෙම කියන දේවල් අපේ ශරීරයට වැඩි වෙනවා නම් ඒව වළක්වන විදියටයි මේ කුළුබඩු සැකසෙන්නේ. ඒ නිසා මේ රෙසිපිස් වෙනස් කරනකොට දැනුවත් වීමකින් වෙනස් කරන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් යාළුවොත් එක්ක හැකි තාක් ෂෙයා කරන්න. ඒ වගේමයි අන්තර්ජාලයේ නැති යාළුවෝ එක්කත් මේ දැනුම බෙදා ගන්න. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟ ඉදිරි වීඩියෝ වලදී ලම් ප්‍රයිස් එකේ ඉතුරු රෙසිපිස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. බොහෝම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.